මේ ලක්න හිමියෝ දෙන්න මේ ලක්න හිමි දෙක ඔබ අදින්න සුදු පාට තමයි මුලින්ම කියන්නේ සුදු කියන්නේ පුතා ඕනම දෙයට තමන්ගේ ආකර්ෂණය ගෙනන් දෙන පාටක් තමයි සුදු අන්නේ සුදු පාට අදුමක් අදින්න මේ ලක්න දෙන්න එතකොට මේ ලක්න දෙකක් තියෙනවා පුතේ ඔබ ව්‍යාපාරයක් කරන්නද ඔබ විදේශ ගමන් යන්නද ඔබට ඕනම දෙකට අත ගහන්නද ඔබගේ විවාහ ජීවිතද ඕනම ඔබ ලොතරැයියක් හරි ඔබ ගත්තොත් පුතේ ලොතරැයියේ පවා ඔබට දිනුමක් අනිවාර්යයෙන්ම තියෙනවා පුතේ ඔබ ඒ නිසා ඕනම දෙයකට ඔබ අත ගහන්න මේ ලක්නේ තියෙන අය පුතා ඒ ජයම ජය ලැබෙන ලක්න දෙකක් මම දැන් කියනවා දැන් ගොඩාක් අය මං හිතන් තක්තියෙන් ඇදී තව කිව්වේ නැහැ කියලා කියනවා කියන්න දෙවින්න නැහැ පුතේ අනිවාර්යෙන් කියනවා මෙන්න මේ ලක්න දෙක තමයි පුතේ මේස ලක්නේ හොඳයි පුතේ කන්‍යා ලක්නේ තියෙන ලක්න දෙක තමයි පුතේ අද මේ සතියේ ජයක් වහන ලබා ගන්න සතියක් වෙන්නේ මේ මේ ලක්න දෙක තමයි ඕනම කෝටිපතියෙක් වැටෙන්න පොඩි වෙලාවක් ඇති අපිට. හැබැයි වැටුනම් පස්සේ නැකිරින්ද ටිකක් හයියක් ගන්න වෙනවා. පුතා දැන් ගොඩ දෙනෙක් පුතා මේ අලුත් අවුරුද්ද ලබද්දී තමන්ගේ වෙලාව කොළ බලාගෙන තමන්ගේ කේකයිට හොද නැහැ කිව්වා. සෙනසුරාගේ බාධා කිව්වා. ග්‍රහයන්ගෙන් බාධා තියෙනවා. සෙනසුර අපල තියෙනවා. කුජ ගහයෝ මාරු වෙන්නේ නැහැ කියයි. ඒ වගේ ගොඩාක් අය කිව්වනේ පුතේ. ඒවට ඔබ බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්නවා ගොඩාක් කට්ටිය යන්ත්‍ර දාන්න දුවදුවා ගානේ බෝධි පූජා තියදී හිටියා. මම පුතේ අද ඒ ග්‍රහයෝ හොද නැහැ කියන ආයත අද මම හොද කෙම් ක්‍රමයක් කියා දෙනවා නොමිලේ නොමිලේ මේක කියා දෙන්න මට කීයක් සතයක් අතපා පුතේ ඔබ මුදලක් වීදම් කරන්න ඕනෙත් නෑ ඔබට නොමිලේ ඔබගේ ග්‍රහයන්ගේ තියෙන බලපෑම් නැති කරගන්න පුළුවන් කෙම් ක්‍රමයක් තමයි මේ කියන්නේ පුතා පුතා මෙහෙමයි දැන් අපිට සොයා ගන්න තියෙන පුතේ කටු කුරුදු කොළ හොයා ගන්න අපාසු කෙනෙක් ඉන්නවනේ පුතේ කුරුදු කොළ වුණත් ගන්න පුළුවන් පුළුවන් නම් ඔබ කටු කුරුදු කොළ හොයා ගන්න බැරි කොමක් වුණොත් තමයි පුතේ අපි කුරුදු කොළ ටිකක් ගන්න. කුරුදු කොළ ටිකක් කඩාගෙන අරන් ආවිල්ලා පුතේ ඔබ බන්දේසියක් ගන්න පුතා. බන්දේසිය පුතේ කටු කුරුදු කොළ ටික අපි ලස්සනට පිළවලට අපි එක අහුර ගන්නවා. අහුරගෙන පුතා අපි එරික් අබතෙල් පහන් හතරක් අපි අබතෙල් දාලා පහන් හතරක් පුතේ ගැහැටි කරගෙන ඔබට වඩාත් හොඳයි පුතේ ඔබ ඒ පහන් හතරට අප තෙල් දාලා අපි බෝධීන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ බල පිහිට වූ බෝධීන් වහන්සේ කෙනෙක් ගාව ඒ පාන් හතර පත්තු කරනවා හොඳයි ඊට අමතරව අපි විෂ්ණු දේහාඳුරු ගාව පත්තු කරනවා හොඳයි පුතා විෂ්ණු දේහාඳුරු ගාව බැරි නම් ඔබට පිරිසුදු තැනක ඔබ ඒ අප තෙල් පහන් ටික පත්තු කරන්න ඒ පත්තු කරද්දි පුතා ඔබගේ ග්‍රහාපල සියල්ලක් විෂ්ණු දේහාඳුරුනේ මගේ දුරු වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන පත්තු කරන්න ඔබගේ අපලසික නිකම් ඔබට නැති කර ගන්න පුළුවන් මේක එක දවසක් නෙමෙයි පුතේ හැම සෙන්සුරාදාකම බදාදා කියන දවස් වල තමයි ඔබ කරන්න ඕනේ ඔබ හත් පාරක් කරන්නේ සෙන්සුරාදා කළොත් සෙන්සුරාදා හතක් ඒ විදිහට පත්තු කරන්න බදාදර කරොත් බදාදත් හතක් කරන්න ඒ එක එක ඒ සතිය වලින් එක දවසක් කරා නම් ඇති ඒ සතිය එක දවසක් කරා නම් තව සෙන්සුරාදාත් කරලා බදාදත් කරන්න ඕනේ නැහැ බදාදා හරි සෙන්සුරාදා හරි පටන් ගත්තොත් අපි නතර කරන්නේ පුතේ අන්න ඒ වගේ සතියෙන් තමයි අපි පටන් අරගන්නේ ඒ සතියෙම තමයි ඉවර කරන්නේ පුතේ අන්න ඒ වගේ පත්තු කරන්න ඔබගේ සීලොම ගහ අපල සියල්ල දුරු කරගන්න පුළුවන් සෙන්සුරාගෙන් හෝ ඒ සාගෙන් හෝ ඒ ඉංගෙන බාධා සියල්ල අපි නතර කරගෙන අපිට ගමන යන්න පුළුවන් දෙයක් තමයි මම කිව්වේ පුතේ අද. තවත් දෙකක් තියෙනවා පුතේ. කේතු අපල කියලා තියෙනවනේ මයි පුතා. කේතු අපල තියෙන අය නැති කරගන්න තව එකක් මම කියා දෙන්නම්කො මේ එකම. කේතු අපල නැති කරගන්නවා නම් පුතේ වෙද බැබිලිමල් සමග ඔබ අබතෙල් පහන් පූජා කරන්න බෝධියකට. එතකොට ඔබගේ කේතගෙන අපල සියල්ලක් නැති කරගන්න පුළුවන් මේ දේ කරගත්තොත්. අන්න ඒ විදිහට කරගන්න ඔබ කේතු අපල සියල්ලක් දුර වෙනවා ඔබට. ඔබ ඒකත් අනිවාර්යයෙන් කරලා බලන්න පුතේ. ඒ විදිහට අපිට කේතු වගේ අපල සියල්ලක් දුර කරගන්න පුළුවන් පුතේ මේ දේ කරගත්තොත්.
Aibon, danus loks balen hamu deh mang Aibon kela pilihkan dobu tuh bah. Aibon. Nishant sami tuh matte kono dat saka cakarno ayantro mantro tantro moli kerjane wisesham dobu tuh mah berdekat itu karena dewali sawi nanda mah dat saka cakarane. Kaling wedesrahan bolle bahu dewal labadu na bahu kemkrum labadu na. Abi saka cah waram bukhermu. Vyapar meida wasula kadagane. Beti lada netta vyapar karena katte dewal bolte. Nawa deh pihita pilisar nagan mah aurud deh mulai hindad. Mukadme vyapar bolte atrum devian genti nashirwade. Oh, vyapar istana ki ane kuda kai puta. Vyapari wattagan nathuwa negitta gannai balanne onama kenek balanne puthe taman deenuwak dakindani taman deenuwak wela vena kaatawat karadareyak badawak nathuwa tamanta satuten daruwot ekka tamange donat ekka santosen jeevit wenna tama onama kenek balaporuttu idukote e balaporuttu vyaparawa kadawa wetunoth puthe e balaporuttu siyalla gahagena gihilla idukota api pasu duk bela wedak nae puta habai me viswat viswat ekka puthe api innawa nan api e vyapara wal tika api rakagena api hariyata yanawa nan puthe me deviyange pihita apita one de kiyanne puta api me lokata ibidith gama ammage mawkiri tika bilana api jeevit wenne e mawkiri tika bila api ekala api dana gahana bada ganawa balaga banda gala api dana gahanawa dana gala tamai api adiyen adiyen weti 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 nakitinawa e nakitila tamai api දෙපැයෙන් හිට ගන්නවා හරියට දෙපැයෙන් හිට ගත්තන් පස්සේ අපි ආය බඩ ගන්නවත් දන ගන්නවත් කියන්නේ නෑනේ පුතා ഇതുකොට ඒ කියන්නේ තමන් ව්‍යාපාරය අත ගැහුවාන් පස්සේ පුතේ අපි ආයක වට ගන්න බතුව අපි ඒක හරියට ගෙනියනවා ගෙනිය ගන්න පුතේ මේ විශ්වයේ මේ දෙවියන්ගේ බලය ඕනයි අන්නේ බලෙත් එක්ක යන කට්ටිය පුතේ වැටෙන්නේ නෑ හැබැයි ඒ බලේ නැතුව යන කට්ටිය වැටෙනවා ඒ වැටිලා හිර වුණාම Kageng hari sarana kila nama kage hari dewali kota hari dewali kari gila boju puja tila noik tanggol di gila iya ko mata kwin ne kute dewal unam pasi unam pasi ait tapi arwi dire mata maina kiti indoni itu kute teng samara kai biapar karna medi bai si ai samara kuda kale dala samara kaya loku kale dala වයිසර් ගිහිල්ලා වගේ කරනවා. ඒ වයිසර් ගිය කෙනෙක් ආයි මුලින් ඉඳලා නැගිටින්න පුළුවන්ද? බෑනේ අවුරුදු 40ක් විතර ගිය කෙනෙක් ආයවා කොහමද ආයි නැගිටින්නේ? ඔයාලා සෑහෙන දැන් ඔයා අවුරුදු 20ක් තිරේ ළමන අවුරුදු 20ෙන් තමයි ව්‍යාපාරේ පටන් ගත්තා නා. ඔයා අවුරුදු 20ක් මේ ව්‍යාපාරේ කරලා. ඒවා එක වැටුනොත් ඔයාට ආයි 20ක් ඕනේ. අවුරුදු 60යි. නේද? 60 නැගිටා කියන්නේ ගොඩක් අමාරු ඉතින් එහාට නේද? අපිට වැටෙන්නේ නැතුව පුතේ ඕනම දෙයක් ව්‍යාපාරය පටන් ගන්න යනවා නම් අපි අනිවාර්යෙන් පුතේ මේ වගේ දේවල් තියෙනවා බලගත්තු දේවල් තියෙනවා ඒ බලගත්තු දේවල් සාර්ථක කරගෙන තමයි පුතේ යන්න ඕනේ මම පොඩ්ඩක් මට මතක් වුණා මේ මෑතකදී පුතේ ළමයෙක් ආව මගේ දේවාලට ඇවිල්ලා පුතේ බුලත් අත තිබ්බා මං කිව්වා ඔයාගේ බුලත් අත තිබ්බන් පස්සේ මං කිව්වා වැල්ලේ බබරණක් කැරකිලා තියෙනවා හැබැයි දැන් නම් නතර වෙලා කිව්වා ඒ කියන්නේ මම එයාට තේරුම් ගන්න මම කතාව කිව්වා ඊට පස්සේ කතාව කියද්දී හරි සාමි දැන් නම් නතර වෙලාම තමයි ඉන්නේ සාමි කියලා යා කඳුළු දෙකේ ඇස් දෙකේ පුරෝගනේ පිරිමිලා මයා මට කිව්වා වෙච්චර වයසක් නෑ පුතේ අවුරුදු 34යි අවුරුදු 34යි යාගේ වයස ඊට පස්සේ යා කිව්වා සාමි මම අවුරුදු 20න් වගේ වෙනකොට මගේ අම්මලා දාපු ලක්ෂ 15ක් පොතේ තිබ්බ සාමි ඒ ලක්ෂ 15න් මම මොකද්ද කරේ මම ඉඩම් ගත්තා මම ඉඩමක් අරගෙන ඒ ඉඩම වික්කා ඒ ඉඩම අරගෙන ඒ ඉඩම වික්කා එහෙම කරලා අවසානට යා ඉඩම් කෑලි වලට කඩ කඩා ලොකු ව්‍යාපාරිකයෙක් මුළුල් රටක් දන්න ලොකු ව්‍යාපාරිකෙක් වුණා මම සාමි කෝටි 20ක් මගේ අතේ තිබුණා මේ වෙනකොට කෝටි 20ක් තිබුණා සාමි කෝටි 20 මට අතට පයටද මගේ ඔෆිස් එකටද එතකොට මට වාහන යානය තිබ්බා මං එක එක මට තිබු වාහන ගන්න මට කිව්වා යා එන්නේ වාහන පැන්ද සාමි මම ආවේ අද මාට්ටු පොඩි කාර් එක මටව ලැජ්ජයි සාමි කියලා කිව්වා මං කිව්වා උපුතා ඔයක තමයි කියන්නේ පුතා ඔයාට වැල්ලේ බබරක් ඇරකෙද්දී ඕනම ව්‍යාපාරික කරන කෙනෙක් පුතේ බබරා කැරකෙනකොට නතර වෙනවනේ පුතේ ඔක හිමීටි හිමීටි ද හයියෙන් කැරකෙලාවමම කැරක ඔක සෝ වෙනවා හෝම සෝ වෙනවා සෝ වෙනකොට පුතේ අපේ යන පැත්ත යනවා කියලා දැනෙනවනේ ආපහු ඒක කරකව ගන්නවා දන්න කෙනා නොදන්න කෙනා පුතේ ඒක නතර වෙනකම්ම බලාගෙන ඉන්නවා ඇයි තමන් උත්සාහ කරනවා තව උත්සාහ කරනවා මේ ව්‍යාපාරවල ටික නැගිට ගන්න ඒ වගේ තමයි මෙයාත් ඒ වගේ දකලව්වා ඒ දකලලා 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 පුතේ බෑ කෝටි 20ම ඉවරයි දැන් එක ඉඩම සාමි විකුණා ගන්න මට මේක ඕනේ සාමි මේක වික්කොත් මට නැගිට ගන්න පුළුවන් හරි පුතා ඔයා දැන් මං කිසිම දෙයක් යන්ත්‍රයක්වත් දා ගන්න මම කිව්වේ නෑ ඔයාට ඕනේ මේ ඉඩම විකුණා ගන්න නේ මං ඒක කරලා දෙන්න හැබැයි ඉඩම වික්කන් පස්සේ
oya endo one mage dewalata mama obata man yantare dala dennam putte ay kavadawat oya nakidinda misak oya apau babara karakawanna yanna one eka nikan ibema karakei ඊට පස්සේ මේක ඉදම විකුණවුවා කියලා දැන් කතා කරා තාම දැන් එන්නම් කියලා මට දිනේ දාලා තියෙන අය අන්තරේ අනිවාර්ය සාමි වාගේ දා ගන්නවා මම කියන දේ ආ ඉන්නේ අනිවාර්ය මෙයා එයි පුතා හැබැයි ඉදන් නම් ඉදම යා විකුණලා ආයෙත් පටන් ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ පටන් ගන්න නැත්නම් මේ අන්තරේ දාලා තමයි සාමි පටන් ගන්න කියලා තව එයි හෙට අරින්ත දියට ඇවිල්ලා යා අන්තරේ දාගනි අන්න ඒ වගේ තමයි පුතේ ඕනම කෝටිපතියෙක් වැටෙන්න පොඩි වෙලාවක් ඇති අපිට හැබැයි වැටුනම් පස්සේ නැකිරින්ද ටිකක් හයියක් ගන්න වෙනවා හයිය ගන්නවන පුතේ මේ යන්ත්‍රය තමයි මම කියන්නේ පුතේ වැටෙන්න කලින් අපි මේ හයිය ගත්තාම අපිට ඒ හයිය ඒ විදිහටම තියෙනවා මම ආන්නත් ගිය දැන් නිසාන්ත සාමිතුමා මේ ඉඩම් විකුණන එක පටන් අරගෙනද කියලා කට්ටියට බැරි වෙන ඉඩම් ටික අරගෙන දේවාලි ඉඩම් විකුණනවාද කියලා හැබැයි මේ වගේ මෙතනට එන ප්‍රශ්න ගැටළු වලට කියන්නේ ඔබතුමා ගාව පිළිතුරු තියෙනවා මේ මේ බලය කොහෙන්ද ඔව් ව්‍යාපාර වලට පුතේ මගේ මහ උලවාලි යන්ත්‍රයක් කිව්වාම් පුතා ඒ යන්ත්‍රේ ඒ තරම් බලගත් යන්ත්‍රයක් ඕක හැමතරම ගන්න නෑ පුතා කිසිම කෙනෙකුට හදන්න බැරි යන්ත්‍රයක් තමයි මහ උලවාලි යන්ත්‍රය කියන්නේ ඒක අපේ පරම්පරාවක ගාය දාන යන්ත්‍රයක් මහ උලවාලි අන්නේ යන්ත්‍රේ මහඋලවාලි යන්ත්‍රේ තමයි ගොඩක් අය මගෙන් දාගන්නේ. ඒ යන්ත්‍රේ දාගත්තොත් පුතේ ඒක අපි ආකර්ෂණයක් ඇති කරලා තියෙනවා. ආකර්ෂණය කියන්නේ පුතා ලක්ෂ්මී මෑණියන්ගෙන්, එතකොට විෂ්ණු දේහාඳුරන්ගෙන්, එතකොට පුතා තමන්ට දැන් ලක්ෂ්මී මෑණියෝ කියන්නේ තමන්ට ධනෙ ගණන් දෙන කෙනා. එතකොට විෂ්ණු දේහාඳුරු කියන්නේ තමන්ගේ ග්‍රහයන්ගෙන් ඉන්න කෙනා. එතකොට අපිට මේ දෙන්නගෙන් ග්‍රහයන්ගෙන් බලපෑම ඇති කරනවා නැති කරනවා ආකර්ෂණය ගණන් දෙනවා කියන්නේ තමන්ට පුතේ මුදල් පැත්ත තමන්ට හරවනවා ලක්ෂ්මී මෑණියෝ හරහා. එතකොට පුතේ මේ දෙකම තමයි අපි කලවම් කරන්නේ. ආකර්ෂණයයි ග්‍රහයන්ගේ බාධා. එතකොට කොඩිවින බන්ධන ඇස්වා කටවා. ඒ කියන්නේ ඇස්වා කටවා කියන්නේ පුතේ කොඩිවින වලටත් වඩා බලගතුයි ඇස්වා කියන්නේ. ඒ එක්කෙනෙක් ඇස්වා කරොත් තව කෙනෙක් කරනවා. එතකොට ඒ වගේ පුතේ නැකිරිද්දී ඕනම පුතේ ඕනම කෙනෙකුට ව්‍යාපාරයක් කරන කෙනෙක් නැකිරිනවා බලන් ඉඳ බැරි පුතේ ඕනම තරම් මිනිස්සු ඉන්නවා පුතේ. ඒව බාධා කරන්න. ඇයි එයාගේ හිතේ නැගෙන ඉරිසියාව හිතේ නැගෙන තරහ කෝධි අන්න ඒකයි ඒ කෝධි නිසා තමයි පුතේ එයාලට නැකිටින්නත් බෑ නැකිලින කෙනෙකුට නැකිටින්න දෙන්නෙත් නෑ අන්න ඒ නිසා තමයි මම කියන්නේ අපිට මේ දේවල් හැම දෙයකින් බේරෙනවා නම් අපිට අර යන්ත්‍රයේ තමයි පුතේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ දැන් අපි ගත්තට පස්සේ නිසාන් සාමිතුමා දැන් විදේශගත වෙලා ඇති ව්‍යාපාරිකයෝ රැකියාවල් කරන කට්ටිය ලංකාවෙන් ගිය බොහෝ දෙනෙක් ඇති මේ අයටත් මේ පිහිටම ලබා ගන්න පුළුවන් ද යන්ත්‍ර ඔබතුමාගේ රටට යවනවද නැත්නම් ඒ රටක කෙනෙක්ට මේ ඔබතුමාගේ දේවාලයේ තියෙන ආශිර්වාදයේ පිට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඔව් දැන් විදේශගත වෙලා ඉන්නේ කෙනෙකුට පුතේ මම කියනවා මේ දේවාලයට එන්න කියලා කිව්වා කියන්නකෝ පුතේ ඇත්තටම පුතේ යාලට කී ලක්ෂයක් යනවද දේවාලයට ඇවිල්ලා යන්න ලංකාවේ කෙනෙක් නෙමෙයි මෙතනට ගාල්ලා මාතර නම් මට එන්න කියන්න පුළුවන් මම ගොඩක් දුරට ඔන්ලයින් බිස්නස් කරන්නේ නැහැ ඒ කියන්නේ මම ඔන්ලයින් වලින් මම කවදාවත් මේ යන්ත්‍රය යවන්නේත් නැහැ ඒ කියන්නේ පුතා අපිට ලංකාවේ කෙනෙකුට ඕන්ම කෙනෙකුට මගේ දෙවුලට එන්න පුළුවන් මාව දකින්න පුළුවන් බලා ගන්න පුළුවන් අන්න එතකොට එහෙමනේ අපි යන්ත්‍රය දාන්නේ විදේශගත වෙච්ච කෙනෙකුට අපිට එන්න කියන්න බෑනේ පුතා එයාලට මම කියන්නේ පුතා එයාගේ නම උපන් දිනේ ලක්නේ දාන්න මම මොකද්ද ඔබට ඕනේ යන්ත්‍රේ මේ යන්ත්‍රේ නැකිරින්න පුළුවන්ද බෑද කියලා මම කියනවා ඒතර විදේශ ගත විටි ගායටත් පුතේ ඒ දේවල් බලාගෙන අදාළ යන්ත්‍රය ගෙන්න ගන්න පුළුවන් මට නම උපන්දිනේ ඔබගේ ෆොටෝ එක ඒ ටික දුන්නාම මට හරි ඇඩ්‍රස් එකක් දුන්නා නම් මන් ඩීඑච් තැපෑලේ පුතේ සතියක් ඇතුළට යවන්න එවා ගන්න පුළුවන් මට ඕනම රටකට මම යවනවා පුතේ මේ යන්ත්‍රේ වෙනද වගේම අදත් අපිට පුළුවන් ද මේ අලුත් සතියේ පොඩි ජ්‍යොතිෂ්‍යමය පැත්තෙන් ලග්න සුබ ලග්න මොනවාද ඒත් එක්කම සුබ වර්ණ මොනවාද මේ ආදී වශයෙන් ඔබතුමාව දැන් අර මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අද ඔබතුමා අලුත් පණිවිඩයක් ලබා දෙයි අලුත් සතියට ජවයක් ලබා දෙයි කියලා මේ ලග්නත් එක්ක ඔව් මුලින්ම මම කියනවා පුතේ මේ සතියේ ලග්න දෙකක් තවත් තියෙනවා ඔබට ඔබට මේ ලග්න දෙක වගේම ඔබගේ හිත පිරිසුදු වෙන අපි දකින්න ආශා කරන දෙයක් ඔබ අඳින්න තියෙන්නේ. ඒ කියන්නේ පුතේ අපේ ඇස් දෙකට උනත් ආකර්ෂණයක් ගෙනන් දෙන කෙනෙක් තමයි මේ අඳුම. ඒතර මම කියනවා පුතේ මේ මේ ලග්න හිමියෝ දෙන්න මේ ලග්න හිමි දෙක ඔබ අඳින්න සුදු පාට. සුදු පාට තමයි මම මුලින්ම කියන්නේ. සුදු කියන්නේ පුතා ඕනම දෙයක තමන්ගේ ආකර්ෂණයක් ගෙනන් දෙන පාටක් තමයි සුදු. අන්න ඒ සුදු පාට අඳුමක් අඳින්න මේ ලග්න දෙන්න. ඒතකොට මේ ලග්න දෙකක් තියෙනවා පුතේ ඔබ ව්‍යාපාරයක් කරන්නද ඔබ විදේශ ගමන් යන්නද ඔබට ඕනම දෙකට
ගතගහන්නද ඔබගේ විවාහ ජීවිතද ඕනම ඔබ ලොතරැයියක් හරි ඔබ ගත්තොත් පුතේ ලොතරැයියේ පවා ඔබට දිනුමක් අනිවාර්යයෙන්ම තියෙනවා පුතේ ඔබ ඒ නිසා ඕනම දෙයකට ඔබ අතගහන්නේ මේ ලක්නේ තියෙන අය පුතා ඒ ජයම ජය ලැබෙන ලක්න දෙකක් මම දැන් කියනවා දැන් ගොඩාක් අය මං හිතන් තක්තියෙන් ඇදී තව කිව්වේ නැහැ කියලා කියනවා කියන්නේ දෙවෙන්නේ නැහැ පුතේ අනිවාර්යෙන් කියනවා මෙන්න මේ ලක්න දෙක තමයි පුතේ මේස ලක්නේ හොඳයි පුතේ කන්‍යා ලක්නේ තියෙන ලක්න දෙක තමයි පුතේ අද මේ සතියේ ජයග්‍රහණ ලබා ගන්න සතියක් වෙන්නේ මේ මේ ලක්න දෙක තමයි පුතේ ඔබට යන එන ගමන සියල්ල අසාර්ථකයි ඔබ අදින්ද මතක ඇතුව සුදු වර්ණ තියෙන අදුමක් අදින්ද අනිවාර්යයෙන්ම මයි පුතා ඔබට වර්ණ සුදුයි ඔබගේ ජය සුදුයි අන්නේ ගැන හිතා ගන්න ඔබ ඕන වෙලාවක පුතා සුදු ඇදගෙන ගිහිල්ලා ඔබ ලක්ෂ්මී මෑණියන්ටත් බෝධින් වහන්සේටත් මල් පහන් පූජා කරලා ඔබ ව්‍යාපාර කටයුතු ටික කරගෙන යන්න ඔබට ඒ ජය ලැබෙනවා නියතයි ඔන්න ලග්න ගැනත් ඒ විදිහට පලාපල විස්තරයක් ලබා දුන්නා මේ සියලු විස්තරات එක්ක අද දවසේදීත් අදුෂ්මාන ලෝකයේ පිළවඳ බොහෝ කරුණු කාරණා ලබා දුන්නා තවත් දවසක මොන ගැහෙයම නම් කතා බහ කරමු මේනු ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝන් සියලු දෙනාටම දලදා සමුදික පීඨයි